සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. ඉතින් අපි මේ රටේ මේ දිනවල බොහොම කතාබහට ලක්වුණු මුහුදු මහ විහාරය සම්බන්ධව ඉතින් අපි සියලු දෙනා ආවා අද මුහුදු මහ විහාරය බලන්න. ඉතින් මේ වෙලාවේ කියන්නුනේ මෙහෙම උදේ වෙලාව උදෑසන 6ට කිට්ටුයි. ඒ කිට්ටු කළ තියෙනවනේ මෙහෙට. ඉතින් අර ඉක්මනින්ම ඉර පායනවා. ඉතින් මේ මුහුදු මහ විහාරයට අයිති භූමි ප්‍රමාණය මේ වෙනකොට අපිට ඇත්තරම මේ පේනවා ආක්‍රමණය කරලා තියෙනවා. ඒ ගෙවල් හදාගෙන සමරක අය වැටවල් ගහගෙන බලෙන් පන්සල ඇතුළට ඇතුළු වෙච්ච දේවල් ඇත්තරම අපිට දැක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ සම්බන්ධව වැඩි දුරටත් මේ මුහුදු මහ විහාරයට අත් වෙලා තියෙන ඉරණම සම්බන්ධව කතා කරන්න අපි මුහුදු මහ විහාරයේ ඉන්න අපේ හාමුදුරුවොත් එක්ක තව සුවල්ප මොහොතකින් අපි සම්බන්ධ වෙනවා. ඉතින් දැනට ඕගොල්ලෝ පේනවා ඇති මා පිටුපස පේන්නේ චෛත්‍ය රාජන වහන්සේ. ඒ වගේම නිතරම අපේ ජාතිය වෙනුවෙන් හඬනගෙන අපේ සහෝදර දෙදෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ජනිත මීපගේ සහෝදරයත් සුරවීර සහෝදරයත්. ඉතින් මේ මොහොතේ අපි සියලු දෙනා තමයි ඊයේ රාත්‍රියේ ආවේ. ඉතින් ඉතා සුන්දර දසුනක් තියෙන ස්ථානයක තමයි අපි ඉන්නේ. හැබැයි මේ සුන්දර දසුනක් තියෙන ස්ථානයේ සම්පූර්ණ මේ මොහොත වෙනකොට විනාශ වෙමින් පවතින. ඉතින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න වගකිය යුතු බලධාරීන් බලලා නැහැ. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක යවනවා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් නැවතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේගොල්ලෝ දෙපැත්තට බෝලේ පාස් කරගෙන ඉන්නවා. මිසක් මේවා ආරක්ෂා කරන වැඩ පිළිලක් කරලා නැහැ. ඉතින් අර පිළිම පෙරලපු රූප රාමු සම්බන්ධව විශාල විදිහට අපි දැක්කා මේ ෆේස්බුක් එක හරහා ඒ පෝස්ට් එක ෂෙයා වෙන. නමුත් එම පිළිම සම්බන්ධව කතා කරාම එම පිළිම කවුරු පෙරලලවත් කවුරු කඩලවත් එහෙම දෙයක් නෙමෙයි. ඒ ඇවිල්ලා මේ ඉදිකිරීමක් කරනවා 80 මහා ශ්‍රාවක පිළිම මාංශල ඔයගොල්ලන්ට පේනවා මගේ මේ පිටිපසින් තියෙන. ඉතින් ඒ ටික හදාගෙන යන ගමන් තමයි අනිත් පිළිම ටික බිමට පහත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ බොරු ප්‍රචාරවලට කවුරු 80 වෙන්න එපා. හැබැයි නමුත් මේ මොහොත වෙනකොට මේකේ දැඩි බලපෑම තියෙන්නේ මේ අවට අන්තවාදීන් විසින් ඉරන් ආක්‍රමණය කරගෙන යනවා. මේ ස්වභාවික වැලිපරයක් මත සිට තමයි ඉතින් අපිත් මේ දැන් කතා කරන්නේ. ස්වභාවික වැලි කඳු පිහිටලා තියෙන හැමතැනම ඉතා සුන්දර ඒ සුන්දරත්වය කියාගන්න බෑ. ඒ තරම්ට හරිම ලස්සන. ඉතින් කියන්න ඕනේ විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේදී අපි අපේ ගරු ස්වාමීන් වහන්සේත් අපි කතා බහ කරනකොට මේ ඉතිහාසය සම්බන්ධව කියනවනම් ඇත්තටම ලස්සන ඉතිහාස කතාවක් තියෙන මුහුදු මහ විහාරයට ලස්සනම ඉතිහාස කතාවක් තියෙන ස්ථානයක් තමයි මේ තින්නේ. ඉතින් මේ ස්ථානයේ තමයි ඇත්තටම විහාර මහදේවිය ගොඩබැසුපු ස්ථානය කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් නමුත් අපි කිරින්දෙත් යනවා. කිරින්දේ තමයි ගොඩබැස්සේ කියලා. නමුත් කිරින්දට අපේ විහාර මහදේවිය ගොඩබැස්සේ නැහැයි කියලා තමයි අපේ නායක සුවන්නංශේ අපිට ඒ ඉතිහාස කතාව මතක් කරලා දුන්නේ. ඒ වගේම නිතරම ඉතින් මගෙත් එක්ක ඉන්න අපිත් එක්ක ඉන්න අපේ සහෝදරයෝ. ඉතින් මේ ස්ථානේ තියෙන්නේ සිංහල කඩ දෙකයි. ඉතින් අර තියෙන්නේ අපේ ලහව්ගල කියලා මහත්යෙක් කරන කඩයක් සහ තවත් අපේ තවත් සිංහල පවුලට රත්නපුරේ ඉන්න. ඉතින් මේ වගේ සිංහල පවුල් දෙකයි මේ ස්ථානේ ඉන්නේ. අනිත් ඔක්කොම ඉතින් ආක්‍රමණය කළා. සමහරක් අය බලෙන් මේ හාමුදුරන්ට පහර දෙන්න පවා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ විස්තර ගොඩාක් අපිට ඊයේ දින දුන්නාංශයක. ඉතින් මේක ආරක්ෂා කරගන්න අපි සියලු දෙනා එක්විය යුතුයි. ඉතින් ඒක සා ඉදිරියේදී අපි මේ මුහුදු මහ විහාරේ නායක සුවන්නාංශයේගේ දුරකථන අංක සහ ඔයගලන්ට උදව් උපකාර කරන්න පුළුවන් විදිහට උන්වහන්සේගේ සියලුම විස්තර අපි ලබා දෙනවා උන්වහන්සේටම කියලා. ඒක නිසා පුළුවන් හැමෝම සිංහල බෞද්ධ අපි හැමෝම එකවුල අපේ උරුමය ආරක්ෂා කරමු. මේ තියෙන්නේ මේ පුරාවිද්‍යා නටබුන් තියෙන ස්ථානයෙන් අපි දැන් යන්නේ. ඉපැරණි ගල් කණු කීපයක් මේ ස්ථානයේ තියෙනවා. අපි දැන් යමු චෛත්‍ය රාජන් වහන්සේ ඉන්න ස්ථානයටත්. ඒ වගේම අර පිළිම බිම කඩලා බිඳලා දායිබුවයි කියන තැනට තමයි අපි මේ යන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ යන ගමන් බලා ගන්න පුළුවන් සුන්දර පරිසරයක් තියෙන
මේ ස්වභාවිකවම පිහිටපු වැලිපාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් චෛත්‍ය රජන වංශේ මේ මොහොතේ දිස්සෙනවා ඇති මං හිතන විදිහට. මේ තියෙන 80 මහ ශ්‍රාවක පිරිම වංශේලා. ඉතින් මේ පිරිම වංශේලා මේ තවමත් වැඩ නිමා වෙලා නැහැ. තවමත් මේ දේවල් ඉදි කරමින් පවතින අවස්ථාවක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ පෙරලලා දාලා තියෙනවා කිව්ව පිරිම වංශේලා. තාම මේවයි මේ වැඩ නිම කරලා නැහැ. මේ වැඩ නිම කරනකන් තමයි මේ තියෙන්නේ ස්වභාවික වැලිපාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන මේ පිළිම වංශලා මේවා කඩලා කියලා කිව්වා. ඒ වගේ ඉතින් අසත්‍ය ප්‍රචාරය යවන උදවියත් අපේ අතර ඉන්නවා ඕන තරම්. ඉතින් අපි දැන් මේ යන්නේ චෛත්‍ය රාජන් වංශේ පිහිටලා තියෙන ස්ථානෙ. ඉතින් මේ පැත්තේ තමයි අර වැලි කපන ප්‍රශ්නයක් වුණේ. ඉතින් මේ වැලි කපන ප්‍රශ්නය නිසා මේ චෛත්‍ය රාජන් වංශේ සම්පූර්ණයෙන් මේ පැත්තට කඩාපහත් වෙන්න පුළුවන් කියලා තමයි අපේ නායක සුවන්නංශ දැනුවත් කරේ. මේ රජයේ අවසර ඇතුව තමයි මේ මහා විනාශය කරගෙන යන්නේ. ප්‍රාදේශීය සභාවෙන් තමයි මේ වැලි ටික ඔක්කොම කපලා එක ලෝඩ් එකක් රුපියල් 2200කට අලෙවි කරනවා කියලා තමයි අපිට ඉතින් මේ මුහුදු මහා විහාරේ ඉන්න අපේ නායක සුවන්නංශ දැනුවත් කරේ. ඉතින් අපි දැන් ඉතින් මේ භූමිය ඔක්කොම ආක්‍රමණය කරගෙන යන එකක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපි දැන් චෛත්‍ය රාජන් වංශය ළඟට ආවා. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් මා එක්කම චෛත්‍ය රාජන් වංශේ වැඳ පුදා ගන්න. ඉතින් මේ හරියට ඉතාම සුන්දර දසුනක් තමයි පේන්නේ ඈතින් මුහුද පේනවා. ඉතින් ඇත්තටම මේ ස්ථානට ආපම අපිට හිතන ඇත්තටම විහාරමාදේවිය මේ තැනින් තමයි ගොඩ බැස්සේ කියලා. ඒ තරම්ට අති සුන්දර ලස්සන අතින් කියන්න බෑ මේ වගේ සුන්දර ස්ථානයක් මේ මගේ ජීවිතේ මම මුල්ම වතාවට මම මේ දකින්න මුහුදු මහා විහාරේ මේ ස්ථානේ. ඉතින් මේ වගේ සුන්දර රටක් අසුන්දර පාලකයන් විසින් විනාශ කරගෙන යනවා. ඉතින් අපි චෛත්‍ය රාජන් වංශේ ළඟට කිට්ටු වෙලා තියෙනවා. මේ කාවන්තිස්ස රජතුමා තමයි අපේ මේ මුහුදු මහ විහාරේ මේ චෛත්‍ය රාජන් වංශේ ඉදි කරලා ඔගලොන්ට පේනවා ඇති මේ චෛත්‍ය රාජ වංශේ යේ තියෙන පරිවාර චෛත්‍ය තමයි මේ ස්ථානේ මේ තියෙන්නේ. ඉතින් මේ පරිවාර චෛත්‍යවල
මේ වෙනකොට මේ මෙම චෛත්‍යෙත් ඒ වගේම මේ ඔබ දකින දැන් තියෙන චෛත්‍යෙත් චූඩමාණික්ක දෙක ගලවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ ඊයේ දිනේදී අපේ නායක ස්වාමීන් දැනුවත් කරා මේ පරිවාර චෛත්‍ය දෙකක තියෙන චූඩමාණික්ක සොරකම් කරලා කියලා. ඉතින් ඒ වගේ විනාශනක මේ මොහොත වෙනකොට මේ ස්ථානෙට අපේ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදලා තියෙනවා. ඉතින් මේකෙනම් චූඩමාණික්කේ තියෙනවා චෛත්‍ය තුනක චූඩමාණික්ක ගලවලා ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් හොරු විසින් ගලවාගෙන ගිහිල්ලා. ඉතින් ඉදිරියේදී තව සති දෙකකින් විතර අපි පොරොන්දු වුණා උන්වහන්සේට මෙම චූඩමාණික්ක අපි ලබා දෙන්නම් කිව්. ඉතින් ඉදිරියේදී ඕගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් අපි වැඩිදුර විස්තර ඉදිරියේදී අපේ මුහුදු මහ විහාරේ නායක ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමි. මේ ස්ථානයේ මම සමුගන්න. ඉතින් ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේ අපිට පේන අපේ තවත් සහෝදරයෙක් ඉතින් එනවා. ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි. සිංහලයට ජය වේවා.